ධර්මානු ශාස්සනාව දේශකාණන් වහන්සේ නීතිවේදී ශාස්ත්‍රපති පූජ්්‍යපාද බැරගම පියරතන ස්වාමිද්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාසනාවේ දායිකත්වය දරන පින්වතුන් මිරහවත්ත නාවෙල කොස්ගහවත්ත කැලුම් හි පාදිංචි කුසුමාද සිල්වාම හත්මිය ගලිගමෝ නගරය අඹන් පිටිය අග්‍රාහි පදිංචි ඕලා අබේරත්න මහත්මියය. මාතර බ්‍රවන්ස් හිීල්හි හිරාන් අබේසිංහම හතා ඇතුළු සහෝදරියන්. කොළඹ පහ ටොරින්ටැන් මහල් නිවාස පදිංචි ජයවතී ගෝමස් කුලරත්නමහත්මිය සහ මහේෂ් හෙට්ටි ගමගේ මහතා. මාවතගම සීරා දුන්න පදිංචි චන්ත්‍රවතී මැනිකේම් හත්මිය. ගිරිවුල්ල බෝපිටිය වැල්ලවලාන ප්‍රියංකරනිවසේ පදිංචි සුසිලා කළවා රච්චිමහත්මිය. සැදහැවතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිසර ඇගීම සහ සංරක්ෂණය පිළිබඳවයි අද දේශකාණන් වහන්සේ ධර්මානු ශාස්සනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මස්ත්‍රවනයට පෙර තිසරණ සහිධ පංචසීලය සමාධන්වීමට නමස්කාරය කියමුූ. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදුූ නමුතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුදධස්ස, නමුතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුත්්තස, නමුතස, භගවතෝ අරහතෝ සම්මා සම්බුත්තස්ස. बुद्धां शरणं गच्छामि बुद्धां शरणं गच्छामि ang <Dhamman> sareang gaca Damang sareang kacamami sanghang sareang gaca sanghang sareang ka camami duතිmpiබhang sareang gaca Dutimpi budhang sarreang kahamami duතිmpi Damang sarrenang gacaami Dutii dahang sarenang gacaami Dutimpi sanghang sarrenang gacaami Dutimpi sanggang sarenang gacaami Tampi budhang sarrenang gacaami Tai buddang sarenang තතියම්පි දම්මං සරනගචමි තතිම්පි දමං සරනංගචාමි තතියම්පි සංහං සරනං ගචමි තතිම්පි සhang සරනගචාමි පානාතිපතා வேරමනී සිකාපදං සමාධయමි පානාතිපාතා வேරමනී සිකहाපදන් සමාධයාමි අධන්නධනා வேරමනී සිக்கපදං සමාධயாමි අධන්නධනා வேරමනී සිกහපදන් සමාධయමි කාමේ සු මිච්චාචරා வேරමනී සිකපදං සමාධයාමි කාමයේ ස මිච්චාචරා வேරමනී සික්කහාපදන් සමාධයාම මුසාවාදා வேරමනී සිக்கපදං සමාධයාමි முुසාවාදා வேේරමනී සිකහාපදන් සමාධයාමීර ේරය මජජ පමාදට්ටනාවේරමනී සික්කාපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමා දට්ටහනා වේරමනී සික්කහා පදන් සමාධයාමි සඳු 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 සමන්තාචක්කවාලෙසු අන්ත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණරාජස්ස සුනංතුසග මොකදං දම්ම සවන කාලෝ අයං භදන්තා දම්ම සවනෙකාලෝ අයං බදන්තා දම්ම සවනෙකාලෝ අයං භදන්ත නමුතස්ස ভাගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුতাස්ස ভাගವতು අරহাතුು සම්මා සම්බුද්ධස්ස නමුতাස්ස ভাගವতು අহাතුು සම්මා සම්බුද්ධස්ස ಆರ আමರಪಬನರಪ ඒජනාසේතු කාරකා තේසං දිවාචරත්තෝච සධාපු්ඥං පවඩ්ඩති දම්මට්ට සීල සම්පන්නං තේජනාසගගාමිනු වාසනාවන්ත කාරුණික සැදැහැවත් ඔබ හැම දෙනම උතුම්ූ ධර්මදානයකට දායකත්වය ධරමින් මේ ලංකාවාසි ලෝකවාසි හැමට උතුම්ූ දානතරින් උතුම්මදාය ධර්මදානය ප්‍රධානය කරන්නටයි සූදානම්වන්. අද දවසේ ඔබ අපහා සාකච්ඡා කරන්නේ තුතරා බුදුපාණන් වහන්සේ කෙතරම් දුරට මෙ පරිසරට ඇලුම් කලාාද මෙ පරිසරය හා බද්ධව එකට මුසුව ජීවත් වනාද ස්වභාවධර්මය කතරම් අගේ කලාද එවගේම මෙ පරිසරය හැමට හිතසුව පිණිස පවතින ආකාරයට සංරක්ෂණය කරමින් ආරක්ෂා කරමින් සමස්ථ ප්‍රජාවට මෙන්ම සමස්ත සත්වප්‍රජාවටත් පරිසරය ජීවත්වෙන්ඩ පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම්මූ ශ්‍රී සද්ධර්මය උතුම්ම දේශනාවන් කෙතෙක් දුරට උපයෝගී කරගත හැකිද ප්‍රයෝජනයට ගට හැකිද පිළිබඳව අපි සාකච්ඡා කරන්ටයි බලාපොරොත්තුවෙන්. මා මාතෘකා කරගත්තේ හැමදා මත් පිං වැඩෙන හැමදා මත් පින් සිද්ධවෙන පිංකංරාස්යක් පිළිබඳබයි මා මාතෘකා කරගත්තේ. අපි පළමුෙන්ම බුදුරජාණන් වහන්සේගේ උතුම් චරිතය දිහා පොඩක් නෙත්යොමු කරලා සිත්‍යයොමු කරලා බලමු. බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ, උන්වහන්සේගේ ඒ බුද්ධත්වය ආරම්භ කළේ ඒ බාගේම උන්වහන්සේකි මුළු ජීවිත කාලයම අරගෙන බලපු හාම මෙ පරිසරය හා අවිියෝජනීය විදියට වෙන්ංකරන්න බැරි විදියට බැඳුණු ජීවිතයක්. උන්වහන්සේ ඒ ලුම්බිණි සල්ලුවනේ. සිය මෑණියන්ගෙන් ඒ උපත්්‍යය ලබන මුොහොතෙදී. මෙලවට බීවෙන මොහොතෙදිත්. ලුම්බිනිිනම් ලස්සන වනෝද්‍යානේ එසල් ගසක් යටයි උන්වහන්සේට මෙලොව බිහිවෙන්ට වාසනා උදාවන. එවගේම එවක්මගුල අවස්ථාවේදී ඒ ගසක්ට තමයි එභාවනා කරලා ආනාපානසතිය වඩලා ධ්‍යාන සුවයට පොඩිකුමාරෙක් හැටියට ජ්‍යානිසුවය විඳින්ට අවස්ථාව ලබනෙ ගසක්යට. එබගේම උන්වහන්සේ ප්‍රදහන් වඩන කාලේදී එකෑන බෝධිසත්වයන් හැටියට බුද්ධත්වය සොයා. එ ඇසල මස අභිනිස්ක්‍රමණය කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ගයා සීර්ෂයට ආවා. එ ගයා සීර්ෂයට ඇවිදිල්ල ගයා සීර්ෂයේ ඒ සුදු වැලිතලාවන් සහිත. ගංගාවන් සහිත එසේනානී නියංගම්මාදී ඒ බෝධි ආසන්න ප්‍රදේශය, ඉතාම සුන්දර වූ ඉතාම වටිනා අධ්‍යාත්මික සුවය සොයන්නට ගවේෂණය කරන්නට කැමැති කෙනෙකුටට වඩා සුදුසු වඩාත්ම ලස්සන පින්බර ස්ථාන හැටියට උන්වහන්සි තෝරගත්තෙත් ඉතාම නිස්කලංක ලස්සන සුන්දර පරිසරෙන්. එවගේම උන්වහන්සේ ඒ උතුම් බුද්ධත්වය කරා ඒ මාරදමනයන් කරමින් ඒ වෙසක්පු හෝදින පෙරයම් කාලේ මධ්‍යම කාලයේ ඒ භාවනාවට වැඩසිටියේත් ඇසතු බෝධිරාජාණන් වහන්සේ ඇත. තර උන්වහන්සේ එම අවස්ථාවේදී ඇසතු බෝධිරාජාණන් වහන්සේ යට ඒ ආනාපාන සතිය වඩමින් උන්වහන්සට පුළුවංකම ලැබුණා ඒත්‍රවිද්‍යා ආදී කොට ඇති, එපුබ්බේ නිවාසා අනුස්සති, ඥානය චුතුයපාද ඥානය ආසවක්කය ඥානය ආදී කොට ඇති, උතුම් ඥානඵලයන් ලබන්නට බුද්ධත්වයට අවශ්‍ය කරන ඒ සියලූ බුද්ධකාරක ධර්මයන් අවබෝධ කර ගන්ට හැකියාව ලැබුණේ පුුණහන්සටේ අපි හැමදාමත් ගෞරෝපද සත්කාර සම්මාන දක්වන බෝධිරාජයන් වහන්සේ. එබාගේම උන්වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සඳහා වැඩම කලා එහෙම වැඩම කරනකොට උන්වහන්සේ වැඩම කරේ භාරානසියන් ඉසිපතනයේ මිගදායේ කියන පාලිපාටයෙන් කියවෙන විදියට බරණැස ඉශිවරුන් වාසය කරපු පෙර කාලේ මුවන්ට අභේභෝමයක් වනු එ මිගදායනම් ලත් උතුම් පුුණ්්‍ය බොහොමයට ඒ තුම් ද්‍යාන භූමේයටයි උන්වහන්සේ වැළම කරේ පස් වග මහනුන්ට උතුම් ධර්මද දේශනාක. එබගේම උන්වහන්සේ ඒ පස් වග මහනුන්ට ධර්ම දේශනා කරමින් පළමු වස්කාලයේ උන්වහන්සේ ගත කළේ සභාවික පරිසරය ගස්කොළන්යට. එබගේම උන්වහන්සේ තමන්ගේ දිවිමගේ උතුම් ඒ ධර්ම ප්‍රචාරණය ඉදෙමින් විවිධ අම්බලට්ටික ඒවාගේම නාලන්දාා පාවාරිකා ඒවාගේම වේලුුවනා රාමය ආදියකොට ඇති ජීවකම්ඹවනය ආදීකොට ඇති විවිධ උද්‍යානවල උන්වහන්සේ බොහෝ විට ගිමන්හරින්නට දිවාවිහරණය වැඩ සිටින්නට එවාගේම භාවනා කරන්නට අනි භික්ෂූන් වහන්සේලාට කමටහන් ලබා දෙන්නට මේ පරිස්සරයම තමයි උන්වහන්සේ උපයෝගි කරගත්තේ. එවගේම උන්වහන්සේ උතුම් වූ බුද්ධකුත්‍රයන් ලෝකයට ප්‍රචාරය කරමින් ඒ බුද්ධකෘත්තියන් මෙලෝකයට ඉටුකරමින් ධර්මපිපාසියෙන් පෙළෙන දුකට පත්තුුණු ජනයාට ධර්මය සහනේ සැනසිල්ල උදාකරමින් අවරුදු හතලිස් පහක් මුළුල්ලේ ගමින් ගමට නගරෙන් නගරයට නියංගමින් නියංගමට වැඩමින් මෙ පරිසරය හා ගහ කොළ සමග සබ දෙවින් ඒ උතුම් බුද්ධ කුත්‍රයන් නිමා කරලා උතුම්ම පරිනිර්වානයට පත්තුනෙත් ඔබා පහැම දෙනාම දන්න පරිදි ඒ මල් රජදරුවන්ගේ ප අර්ථන සාාල වනෝද්ධියද. තර උන්වහන්සේගේ ජීවන මගේ වැඩිම කාලයක් උන්වහන්සේ ඒ මකුල පරුවතයත් වස්වාසය කරඒවගේම උන්වහන්සේ එක වස්කාලයක් පාරිලෙය හස්තිරාජයත් ඒවාගේ පාරිලෙය වනේ හිටපු ඒ වානරයකුත් ඇතුළු ඒ පරිසරේන සතුන්ගෙන් නුවටන් ලබමින් උන්වහන්සේ වස් කාලය ගතකර. ඇති මේ විදියට උන්වහන්සේගේ ජීවිතය පුරාම ඉතාම පරිසරයට ලැදිව පරිසරයහා බැඳුණු පරිසරයහා එක්කුණු වටිනා ජීවිතයක් උන්වහන්සේ ගත කළ. වරක් උන්වහන්සේ වැඩ සිටිනවා එක්තරා ගසක්්‍යද අජාසත්තුර රජතුමා බුදුරජාණන් වහන්සේ ඒ ඉන්න ප්‍රදේශයෙන් සාක්්‍යන් පරාජය කරල්ලා ගාතන කර ඕනකෙන හැගීමෙන් යනු එතෙන්දි බුදුරජාණන් වහන්සෙන් අනුව මේ සීත කාලෙ. මේ වගේ ගස්කොල කොළත් වැඩිච්ච හිස් අතුස් විතරක් තියෙන කෝටු කෝටු වගේ තියෙන ගහක් ඇටව බොහන්ස වැඩන්නේ ඇයි කියල. තෙන්දි උන්වහන්සේක් කියනවා මගේ ගම්ප්‍ර දෙෙස්සින්නේන සුළගත් බොහොම ප්‍රියමනාපයි සනීපයි. මේ වගේ ගසක සෙවනත්මට සනීපයි කියන අදහසුන් වහන්සේ රජතුමාට ්‍රකාශ කරන. එනිසා උන්වහන්සේ ඒ හෑමවිිටම පරිසරය ගැනවර්ණණාවන් සඳහ කල්ල තිබිෙන. මහා ගෝසිංග සූත್්‍රයි අපේ සයාරිපුත්ත හාමුදුරු මොගල්ලාන හාමුදුරු ඒ බාගේම අපේ අනුරුද්ද හාමුදුරු ආදීොට ඒ වැඩසිතිපි අසුව මහා ශ්‍රාවකයන්ගේ ප්‍රාන ශ්‍රාවකය සඳහන් කරනවා මේ ගෝසිංගවාානය මනාසේ සිත් අලවනෝ සඳකරණ වැටිලා සඳ එළිය වැටිලා මෙ වනාන්තර හරීම දීප්තිිමත් හරීම සුන්දරයි හරිම ස්සාාන්තයි හරිමඋපසාන්තයි. ඒ නිසා අපේ ධ්‍යාන වැඩෙනව අපේ සීලයේ වැඩෙනව අපේ ගුණේ වැඩෙනෝ. තින් බුදුරජාණන් වහන්සේ සඳහංකරපු කාරණයක් තමයි ගිහිී ඇත්තං හැටියට කාමේ සොයා යන ඔබට කාමය පසු පස යන ඔබට සමහරවිට මේ වනාන්තරයක තියෙන සුන්දර බව දියඇල්ල ගහ ඇලක දොළක තියෙන සුන්දර බව සමහට දකින්නට විඳින්නට තරං නිසල මනසක් එම නැත්තන් සංසුන් මනසක් සමහර විට හදාගෙන නැතුව ඇති. සමහරට ඒ විඳින්නට තරම් කාලයකුත් නැතුව ඇති කාරය බහුලතාවේ නිසා. එ බදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් මේ සීලයෙන් අනුවන ඒවාගේම ගුණෙන් අනූන වීතරාගේ උතුමාන් වහන්සේලා ජනයා කැමති නොවන ජනයා එතරම්ම නොවැලෙන ම සුන්දර වනාන්තරවොලට ගහ කොලට ගල්ගුහාාවලට මෙවට ඇලුම් කරනවා ආසකරනෝගෙන් ඒ ආසකරනවා කියල කියන්නේ. එ අයිතිකර ගැනීමේ ආසාාවෙන් නෙමි. බොහෝ දෙනෙකුට ලස්සන මලක්ති බුණහම එ මල කඩල තමන්ට අයිතිකර ගණඩෝන. මල් කෙනෙක් අසල් වැසයගේ ගෙදරක සමහරවිට මල් ගහක්ති බුණාම අත්තෙන් කිනිත්තක් අත්තක් කඩාගෙන් නත්තන් ගහම කඩාගෙන සමහතයන්න්න අපටඒ ඈතිං ඉඳගින් එක සුන්දරත්වය විඳමින් අයිතිකරගන්න නැතුව ඒ සුන්දරත්වය විඳන් අපේ මනස්ස සමහරවෙලාවට දියුණු කරගදෙනයි. තිය නිසා බුදුරජාණන් වහන්සේ එ මහා පරිනිර්වාන සූත්‍රයේදි සඳහන්කරන ආනන්ද හාමුදුරුවෝ සමග එ පරනිර්වාණය සඳහා වඩන ගමනෙද. බුදුරජාණන් වහන්සේ සඳහං කරනවා. රමනීියං ආනන්ද වේසාාලියන් රමනීියන්, බදන චේතිங රමනිය ගෝතම චේතිയං රමනිය සත්த்தභක චේතිங රමනිය රමනියම් බහපුත්த்தක චේතිയங, රමනියන් සාරන්ධ චේති රමණියන් చාපාල චේතිయங ආදී වසයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වර්ණනා කරන මේ ආනන්ද වේස් වයිශාලී නගර විශලා මහනුමර එහිත්තිබෙන පූජස්ථාන චෛත්‍ය ස්ථාන බොහෝම රමණී අයි, බොහොම සුන්දරයි දෙකුම් කළුයි සිත්කළලුයි වැඩහිටින්නට ආසයි දකින්ට ආසයි. උදේන චෛත්‍යයත්යෙහෙමයි. ඒවාගම ගෝතම චෛත්‍යයත්ත හෙමයි සත්තම්බක චෛත්‍යත්යෙහෙමයි, බහොපුත්තක නදී ආශ්‍රෘිතයේ තියෙන ඒ චේතියක්ත් එහෙමයි. එවිදියට සාරද්ධ චාපාල චේතියාාදී කොට ඇති ස්ථාන බොහෝම සුන්දරයි. බොහෝමටිනවා ොහොම ලස්සනයි කියනෙක බුදුරජාණන් වහන් සඳදාාග. එක අවස්ථාවක බුදුරජාණන් වන් සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවොත් එක පිරිසක් කතා කරනවා ආනන්ද හාමුදුරන අපිට හුන් කාලෙකින් බණටිකක්ක හන්න බැරුණනා බුදු හාමුදුරාන්ගේ. අපට බණටිගක් අහ අනවස්ථාවක් සලසා දෙනවද. එතෙදී ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුරුවර භික්ෂ පිරිසට කියනවා ඔබල යන්න ප්‍රම්මක බ්‍රාහ්මණයාගේ උද්‍යානයට අද හවසේ හිටයන්න. එහේදී ඔවලට බණටිකක් හන්න ලැබේ. තිින් බුදුරජාණන් වහන්ස උදේවරුවයේ පිඩපාතෙ වැඩල පිඩපාතේ වලඳලා එමිගාර්මාතා ප්‍රසාදයේ විවේක අරගෙන හවස්කාලේ බුදු හාම් දුරු ආනඳහාම් දුරොත් එක්ක උතුරු දිසාවේ තිබෙනේ පැන්තොටකට ගිහිල්ලා ස්නාානය කරලා. පැන් පහසු වෙලා බුදුරජාණන් වහන්සේ බැහැදැකළ. බුදුරජාණන් වහන්සට කියනව ස්වාමීණී ඔබ වහන්සේ මේ රම්මක බමනාානන්ගේ උද්‍යානයට ආරාමයට වැඩියොත් හොඳයි. එතන හරී ලස්සනයි සිත් පැහැරගන්නවා සිත්කළුයි ඉතාම ලස්සන තැනක් බුදුහාමුදුරු වැඩියොත් හොඳයි කියලා. තිං ආනන්ද හාමුදුරණන් වහන්සේගේ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ කන්දීලා. මේ රම්මක බ්‍රාහ්මණයගේ උද්‍යාන්ටයන එතන්දි ධර්ම දේශනා කරනවා. තිේ එතන්දි බුදුරජාණන් වහන්සේ පරිසරයේ තිබෙන සුන්දර භාවය, ලස්සන භාවය ප්‍රියකරු බව ඉතාම අගේ කරල තිබනවා. ඒ වගේම තමයි අරිය පරියේෂණ සූත්‍රය, තවත් සූත්‍ර ගණනාවක, බුදුරජාණන් වහන්සේ බොහෝ විට පරිසරය අගේ කරලාතියෙන. අපි නිතර සච්ඡායනා කරන රතන සූත්‍ර දේශනාවේ. වනප හුම්බේ අතාපුස් සි තක්ගේ ගිහිමානමාසය පටමස්මංගිම්මි. වන ලැහැබක ඒ අතු අග ලස්සන මල්පිපෙන්න වගේ මේ ධර්මය පිපිල තියනව මේ ධර්මෙන්ට සැනසෙන්ඩ කියලා. බුදුරජාණන් වහන්සේ පරිසරේ බොහෝදේවල් උපමාවට අරගෙනතියනෝ ඇත්තු උපමාවට අරගෙනතිනවා ඇත්තුම්ගේ පාදය උපමාවට අරගෙනති වන සිංහ ඕපමාවට අරගෙනනතිනවා. මල් තුරුලතාවන් උපමාවට අරගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සගේ දේශනාවන් බොහෝමයක පරිසරය හා සබඳුනු උපමා උපමේයන් බොහෝමයක් තිබෙනවා. උන්වහන්සේ ඒ අරමටම මෙ පරිසරයට ආදරේ කරා අපටත් පරිසරයට ආදරේ කරන්න මඟ පෙන්නු. එක්තරා පුද්ගලේක් බුදුරජාණන් වහන්සේගේ විමසනවා. දාම පින් සිද්ධ වෙන පින්කංකරන්න කෝමද බුදු හාමුදුරණේ මොන වගේ කටයුතු කරොද්ද හැමදාම් පින් සිද්ධවෙන් ඇතැන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආරාමරෝපා වනරෝපා ඒජනා සේතුකාරකා පංච උද පානංච ඒදදන්තිී උපස්සයයා තේ සං දිවාචරත්තෝච සදාපුඥං පවඩ්ඩති දම්මත්්තා සීල සම්පන්නං තේජනා සගගාමිනම්. බුදුරජාණන් වහන්සේ දදි සඳහන් කරනවා යම්කසි කෙනෙ ආරාමරෝප වනරෝප විවිධ වර්ගේ කෙත්වතු උයන්වතු පළතුරු ගස් మල්ග. මේ වගේ දේවල් නිතර නිතර රෝපණය කරනවද. බහුල වසයෙන් රෝපනය කරනවත් ඒවා රැකබලා ගන්නවද ඒවා වැඩෙන්නට දියුණුවෙන්නට ඉඩකඩ සවස්සනවද. ඒවාගේ මාද වගේ ඉංජිනේරු තාක්ෂණයන් නැති බොහොම දුස්කර පසුබිමක පරිසරයක තිබුණු සමාජයක බුදුරජාණන් වහන්සේ සඳහංකනව ඒ ජනා සේතුකාර්කා. ම්කි කනෙක් ඒ දඩු හදනවද ගඟවල්වලින් එතරවම සඳහා පාලම් පාරු වගේ දේවල් නිර්මාණය කරනවද ඒවාගේම දුගී මගේ ආචකාදීන්ට තමන්ගේ පිපාසේ සංසිිඳවාගන්නට පානීය ජලය පරිභෝජනීය ජලය රැස් කරල එකතු කවල්ල මුට්ිබල හෝ භාජනවල හරි තබ පැන්් පානේ කරන්න කෝප් එමනැත්තං භාජනතිර තියරෝන. ඒ බාගේම වාසයකිරීම සඳහා අම්බලං වගේ දේවල් එමනැත්තං වාසේකිරීම සඳහා නිවාස වගේ දේවල් නිර්මාණය කරනවද. ඒ අයට පින් සිද්ුවනි සුල්ි පටුවිදියට නෙමේ ලේසි පාසු විදියට නමෙයි තේසං දිවාචරත්තෝච ඒ අයට උදේකාලේත් ද්‍යාල්කාලේ ත්‍රාත්‍රීකාලයෙත් කියන මේ හැම කල්හිම ගැන දබස පුරාම මේ කියන ආරාම වනරෝප ගස්කොලන් වවන කෙනාට ඒවාගේම කෙත්වතු ඒවාගේ විශේෂයම පාලම් ඒ දැඩුවාදිය තනන කෙනාට පරිබෝජනීය සහ පානීයේ ජලය සපෙන කනාාට නිවාස අම්බලං ආදී තඟන කෙනාට දිවාරාත්‍රී දෙකේම හැමදාම එක මොහෝතක්න මේ හැමදාමත් පින් වැරෙන. ඇයි පින්වතුන එහෙම සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ දේවල් දැන් අපි බලන්න අපිස්සර කාලේ දකිනවා ඉස්සර කාලෙ වෙලඳ දැනීමත් එප මොනවාද මුත්තේ බිමහාරන්නේ මොකටද මේ විිමහාහරන්නන්නේ කියෙල පොඩි ලාමයෙක්කාහන් එතකොට මම්ම බිමහාරන්නේ අම්ඹ ඇයටයක් සිතවන්න. එතවට ලාහමය හනො මේ අම්ඹ පල ඔයාට කන්නු ලැබේ විද කියල කියන්න බැදැන්ඔය අවයසයි. මේ අඹගහ ලොකු වෙලා ගෙඩි හැදෙනකොට යා නැතිවේ ට මේකින් ගෙඩියක් වත්කාන්ඩ බැරිවෙයි ඒ වනාට එසීය කියලවා ඒ අඹ මටකාන්ඩ නැතිවුණාට කමක් නෑ කවුරු හරි මේ අඹ ගහයෙන් සිසිලා අ ගහයෙන් සෙවනක් ලබාගණ්ඩ පුළුවන්නන් එයා මේ අඹ පල රස විදිරවනං ඒක තමයි මගේ සතුට. අද කාලෙත්ත එෙක් අපට පේනව සමාජය ගොඩක් විකෘති වෙලා විසම වෙලා බොහෝමමිනිස්සු ආත්මාර්ථකාමි වෙලා. ඒ නිසා සමහරාය තමන්ට ගහෙෙන් කොලෙෙන් ප්‍රයෝජනයක් නැත්තං තමන්ටක ගෙඩි පල ලබාගන්ට බැරිනා ඒ එ මොකද කරන්නේඒ විනාසනාට කමක් නෑහමනැතන් අතු පතර කපල දාලා විනාස කරල යන තත්වට තියෙන. දැ බුදුදහම මේ පරිභෝජනය පිළිබඳවත් ස්ථාම ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනව දිබුල් කනමවගේ දිබුල් එ අපිගතමු දවුල් කියන. යම් කිසි කෙනෙක් දිවුල් කඩාගන්න ගහකට නැගලා ඒ ගහේ තාම වේගෙන් හෙවෝතෙ ැත්තං දිවුලටි කඩාගන්නකිළි අතුටි කොක්කෝම කලපල බිට දැන්මත් ඒ අතුවල තියෙන පැහුණු ඉදනු දිවුලුත් බිමට වැටෙනු. හොඳට ටිකක් මෝරල තියෙන මට්ටමට ආපු දිවුලුත් වැටෙනවා. ඒවාගේම හැදීගෙනේන මෝරාගෙනන ගෙඩිත් වැටෙනු මලුත් වැටෙනවා ඒවාගේම යන්තන් චූටි ගැට හැදිීගෙන චටිම චටි ගැටත් වැටෙන බුදුරජාණන් වහන්සේේ පරිසරය ආරක්ෂාවන්න ඉතාම වටිනා දේශනාවන් රාසියක් දේශනා කරපු කෙනේ. එතැන්දි බුදුරජාණන් වහන්සකිවූ අපේ පරිභෝජනය ඉතාම මැනවින් සිද්ධ වෙන්ඩුවන. අපේ පරිභෝජනය තුළ තමයි අද ලෝකයේ පැවැත්මට අනිකුත් සත්වයන්ගේ පැවැත්මට සුවිසාල වූ තර්ජනයක්, සුවිසාල වූ බයංකර තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ මනුස්්‍යයාගේ තිබෙන හානිදායක විනාසකාරී පරිසරය ගැන නොහිතන තමන් ගැන පමණක් හිතන ආත්මාර්ථකාමී චින්තනය නිසායි. ති ලෝතරා බුදුරජාණන් වහන් සඳහන් කරනවා භෝජනම්හිච්ච මත් අයු. තමන්ගේ පරිභෝජනය තමන්ගේ භාවිතේ ප්‍රමාණය දැනගඩු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරයි පරිභෝජනය කරන්න ඉන්දයාාවේ හිටපු ඒ ජවාහල්ලා නේරුතුමා සඳහන්කරා ගාන්ධිතුමා සඳහන්කරා මේ ලෝකයේ තිබෙන සම්පත් සියල්ලම මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරන්නට තරන් ඇති. මිනිසුන්ට අවශ්‍ය තරං කෑමබීම ඇඳුම් පැඳුම් හදා ගණ්ඩ මේ ලෝකෙ තියෙන දේවල් ඇති. නමුත් මේ ලෝකයෙන් ඉන්න මිනිස්සුන්ගේ අප්‍රමාණ වෝ අධිකවූ ලෝබය සංසිදවන්. ප්‍රමාණයක් නැති ආසාවා සංසින්දවන්න මේ ලෝකයේ තියෙන සම්පත් ප්‍රමාණවත්නෑ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ලස්සන පොතක්ලියපපු ස්මෝල්ලිස් ියටිපපුල් කියන පොතලියපු ශෂූමාක කියෙන මනුස්ස්‍යයක් කියනවා. මිනිසුන් මේ යන රටාව තුළ අසීමිත සීමා සහිත සම්පත්වොලින් අසීමිත ප්‍රයෝජනයන් ගන්නට ගිහිල්ල. අධික ලෝබේට අධි තෘෂ්ණාවට ගිහිල්ලා. මේ පරිසරයත් තමනු දෙකම විනාසය කරා ගිනියමින් පවතිනවා කියන එක සඳහන්කර. එවගේම ධර්මය තුළ අපට පෙන්නන තවත් දෙයක් තමයි විශේෂයෙන්ම රටක පාලකයන්ට එම නැතත් රජතුමාට සුවිසාල වූ වගකීමක් පරිසරය රැකීම සම්බන්ධව තිබෙනවයි කියෙන කාරණය ලොවතරා බුදුරජාණන් වහන්සේ දේශනාක. අපට තනිතනීම් පරිසරය ආරක්ෂා කරන්න බෑ එරටේ නීතිරීති හදන්ඩෝන ඒ නීතිරීති බලගන්වන්න ඕන ඒ නීතිරීති ක්‍රියාත්මක කරවන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ඒ ධර්මය පොත්පත්ොළ සඳාන්තින දම්මංචර මහාරාජ මිගපක්කු කත්තිය. මහරජතුමන මුවන් නාදී කොට ඇති ස්පක්ෂී නාදී කොට ඇති සියලු සත්වයන්ටුව. ධාර්මිකව හැසිරෙන් එ අයට හානියක් නොවෙන්න අය විනාසන වන විදියට එ අයට ආරක්ෂාව වන විදියට කටයුතු කරන්න. ඉද දම්මාන් චරිත්වාන රාජ සග්ගං ගමිස්සති, මහාරජතුමනි ඔබ මෙහි අධාර්මික රැකවරණය ආරක්ෂාව සලසලා. සග්ගං ගමිස්සති ස්වර්ගයට දිව්‍යලෝකෙට උපතින්ටත්හෙන සේතුවෙන කා උපයෝගී වෙන වටිනා පින්කමක් කියය එක බුදුරජාණන් වහන් සඳහන්කරා. එබාගේම බුදුරජාණන් වහන්සේ සඳහන්කරා වනං චින්දත මා රුක්කංක වනය සිඳින්න කැලේ සිඳින්න ඒත් ගස් සිඳින්න එපා මේ එකක හරි වටින ගැඹුරු ධාර්මික ආර්ථයක් තිබෙනවා. මෙතන වනය කල කිවවෙ කෙලෙස්වනයයි. අපේ කෙස්ට නැමැති වනාන්තරේ සිඳ බිඳල දාන්න විනාස කරලා දාන්න නැවත පැළවෙන්නේ නැති දරමට විනාසයට පත් කරන්න. බැ මා රුක්කං ගස්නං කපන්න බුදුරජාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට විවිධ පාරාජිකාවසයෙන් ඒවාගේම පාචිත්‍යය වසයෙන් ඒවාගේ සංගාධිශේෂවසයෙන් දුකුලා ඇවත්වසයෙන් විවිධ නීතිරීති පනවලතිබෙන ඒ අතරීම් බුදුරජාණන් වහන්සේ සඳහන්කරල තිබෙනවා සාමීන් වහන්සේලාට මේ පරිසරේ තුළ තිබෙන ජලයට පිරිසුදු ජලයට තනකළොවලට මළමුත්‍රා පහකිරීම අප ද්‍රවවය දැමීම ඒව මැරනාආකාරයට කටයුතු කිරීම විනය විරෝධී ඇවැත් හැටියට දේශනාවයි සඳහන්කරල තිබෙන ඒවාගේම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තිබෙනවා ඇතුළු ගමේ පිටගමේ ගමන් කරනකොට බොහෝ සබ්දනගමින් අනිත් අයට බාධාවන ආකාරයට කරදර වන ආකාරයට කෑකෝ ගසමින් වඩින් එපැයික බදුරජාණන් වහන්සේගේ දේශනාවතිල්ො තිබෙන්නේ. දම්මයාවා කතා අරියෝවා තුන්හිභාවෝක කියන විදියට භික්‍ෂූන් වහන්සේලා එකට රැස්සුනාමකට එක උනහම ධාර්මික කතාවන් කරනවා එහෙම කතාකිරීමට ධර්මික දේවල් නැත්තාං. ආරයෝ ෘෂ්ණිම්භූත භාවයෙන් වැඩ ඉන්න කියෙනෙ එකයි බුදුරජාණන් වහන් සඳහන් කර. ඉතිං එනිසා බුදුරජාණන් වහන්සේ මේ සම්පත් පරිභෝජනය පිළිබඳ භික්‍ෂූන් වහන්සේලාට ලස්සන උපමාවකින් අපට ආනන් හාමුදුරුව පැහැදිලි කරනව කොහොමද මේ බඩු භාන්ඩ අපි පරිෝජනය කරන්ඩුවන්. එක්තර අවස්ථාවක උදේන රජතුමා, සිවරු පන්සිියයක් එරජතුමාගේ බිරිඳදාාවවරුවහමනැත්තං බිසෝූන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලට පෝච කරන අනන්ද හාමුදුරන්ට. වස්සේ මේ පන්සයම භාරගන්න රජතුමාට හරි නිකං අප්‍රසාධයක් ඇතුනා ඒ කහාමුදුරාම මේසිවරු පන්සිියම භාරගත්ත කොච්චර ලෝබ මද්දි කියෙලා වගේ හැඟීමක් ඇතුුණ ඇතිවෙලා ඇහ අනන්ද හාමුදුතරන්ගේ. ආනන්ද හාමුදුරුවෝගේ හනුවස්වාමිනිි මෙචර සසිවරෝ බහන්සලා මොකද කරන්නේස්සෙ න මේ අපී ාවට ඇවල සිවරු ැති හාමුදුරුට බිදල දෙනවා. තොට අපි දැනට පාවිච්චි කරන සිවර අපට භාවිතා කරගන්න බැරිනම් ඒක අපි දෙකට කපල අදනේ හැටියට භාවිතාගන්න අඳනේහැනියට භාවිතා කරන්න බැරිනං ඒවා කොට්ටවුර සහ ඇඳට දාන ඇතිරිලි හැටියට පොරෝණ හැටියට පාවිච්චි කරන එහෙමත් පාවිච්චි කරන්න බැරිනං ඒවා නවල කරලා ඇඳ ආසන්නේම පාපිස්නක් හැටියට පාපිස්නක් හැරියට පාවිච්චි කරන. එතන් ඒ පාවිච්ිකිරීමට නොහැකිතත්වයට පත්වනාම් මොකද කරන්න එකගේ පලාාපාමය එක දොරළඟ පාපිස් හැරට පාවිච්චික. ඒ මත් බැරිවනාාම ආහාරපාන හදනකොට හෙමනැත්තන් ගිනිහල්ගේ වැඩ කටයුතු කරනකොට රශ්නයට තිබෙන භාජන අල්ලීම සඳහා දැලි රෙදි හැටියට එව භාවිච්චිවන්න. තොට එතනත් භාවිතා කරන්න බැරිවුනහම මේවා මැටිසමගානල පන්සල ආවා සාධනකොටේ මැටිත් එක් කානලා කවලංකල්ලා මැටිගුලු ඇතුළට දාලා මැටිගාන. එතවට මේ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ අපේ බාණ්ඩ පරිහරණය පිළිබඳව කොයි තරම් වටිනා දෙයක්. ැන් බදුරජාණන් වහන්සේ මේකින් පෙන්න්නන්නේ අපිට තියන සම්පත් කොයිතා දුරට ප්‍රතිචක්‍රී කරණය කරන්න දැන් අද සමාජයද හුරු වෙලා තිබෙන්නේ. ගොඩා දේවල් විසක් කරන්න. තවන්ට භාවිතා කරන්න පුළුවන් නැවත ප්‍රතිශාස්කරණය කරන්න පුළුවන් දේවල් ප්‍රතිශංස්කරණය නොකර ඒවා පරිසරය තුර ඇතර විසි්කල්ලදාන නැවත භාවිතයකට ගන්න බැරි තත්වයකට විසික්කරලදා. ඒක මොකද වෙන්නේ පරිසරයත් විනාස වෙනෝ සම්පතුත් විනාස වෙන. ත පින්ංවතුනි අපි විදේශ ගත වුණු වෙලාවක තයිවාන රටේ එක් තරා පන්සලක මහා යන පන්සලක හිටියන්. ඒ පන්සලද අප ආහාර පාන ගන්නේ අර චෝපස්ටික් කියන තන්. ලීකූරු දෙහෙකින් තමයි බත්තුනත් ගන්න පොඩි කොප්පහකට වගේ දමලා. ති එතර එහෙම හාර්පාන ගන්නකොට බත්තටයක් හරි වැටනොත් අර කෝට දෙකෙන් කනකොට ඒවා පිී විසික් කරන්න දෙන නෑ නායක හමුදුරු බලනො ඇවිදිල්ලා. ඒවා නැමත ආහාරයට ගන්න කියලා නායකහාරු අපට අවවාද කරන. ඒ මොකද හැතින එක බත්තටයක් හරි විනාසකර දැ අද කාලෙ බොහොම දුස්කර බොහොම මාරු ආර්ථික වසයෙන් අමාරු කාලය එනිසා අපේ පවුල්ලෝ ල අපේ ගෙවල්ල අපි පුරුදු වෙන්න්ඩෝන අපට තිබෙන සම්පත් පරිහරණය බොහොමාඩුවට. නිකම් උදාහරණයක් හැටට අපි කිව්වෝත්. එක් කෙනෙක් බත් මිටක් විසි්කරොත් තමන්ගේ ආහාරවේලේ. මුළු ලංකාවෙම කෝටි දෙකටත් වැඩි ජනගානය එත හැම බත්මිට මිට එක දවසකට එකවේලකට විසික්කරොත් මේ ගොලු ආහාරටොන් දස් ගණනක් මේ පරිසරයට පරිභෝජනයට ගන්නනැතුව විනාශ කරාවෙන්. තිය නිසා බුදුදහම තුළ සම්පත් විනාසකිරීම කිසිසේත්ම අගේ කරන්නේ නෑ. එබගේෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි කවුරුත් දන්න මංගල සූත්‍රයේ දේශනාවදී පදරී උප්‍රදේශ වාසෝචපු බේචකතපුං්‍යතා. අපි සුදුසු ප්‍රදේශයක වාසය සඳහා තෝරාගන්නට ඕන. හොඳ පැත්ත අපි ජීවත්යඩුව නැ පින්වතින හැම පැත්තම් හොඳ පැත්තක්වෙන්නේන සහර නරක පැත්තක් වෙඩ පුළ. ත ඒ ප්‍රදේශය අපි හොඳ ප්‍රදේශයක් බවට පත්කරගන්න ඕන පරිසරයේ සකස්කරගන්න ඕන ගස් කොළන් හිටවන්න ඕන. පරිසරයේ පිරිස්සු දුවතියාගන්න ඕන එතකොට ඒ ප්‍රදේශ වාසස්ථානය නුසුදුසුබිමක් නොකිරීමේ වගකීමත් අපට යිතිෙන්. හොඳ ප්‍රදේශයක වාසය කරන්න නැත්තන් තියෙන ප්‍රදේශය හොඳ ප්‍රදේශයක් බවට පත්කරගන්න ඕන්. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට සඳහන් කරලා තිබෙන. විශේෂයෙන් තමන්ගේ පාන්සලේ ඒ ඇතිරෙලි ඒම නැත්තම් වෙනත් පාපිසි වගේ දේවල් ගසනකොට ඒවට හුළඟ හමාගෙනන දිසාවට ගසන්න එපා අනිත් අයට කරදරයක් වන විට ද වෙලි ිහිල් අපි සිුුවෙන දිර ජලයට වැටෙන විදියට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ විබීධ අවස්ථාවල අවවාධ අනුශාසනා කරේ අනිත් අයට කරදරයක් බේදනාවක් දුකක් ඇති නොවන විදියට තමන්ගේ සම්පත් පරිහරණය කරන්න තමයි. එවගේම මේ පරිසරය කියල කියපු හාම අපට පරිසර දෙකක් තියෙන. එක අභ්‍යන්තර පරිසරය තියන අපේ මනසයේ ඇති පරිසරය. දෙවැනි පරිසරය තමයි අපේ බාහිර පරිසරය. එ බාහිර පරිසරය අපට සකස්කරගන්න වගේ මභ්‍යාන්තර පරිසරය අපි පිරිසිදු කරගණන්නඩුවු. ඒ අභ්‍යන්තර පරිසරයක් පිරිසුදු කරගන්න ඕන ලෝබේන් වේසේ මෝහේ. රාභ්‍යන්තරයේ පරිසරේ අපි සිදනුවත් බාහිර පරිසරය අනිවාරයෙන්ම අපි සිදුවෙනු. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායි තික නිපාතය කුල සූත්‍රයේ සංරක්ෂණකම උපායන් හතරක් සඳහාන් කරල තිබෙන. පලවෙෙන එක තමයි නට්ටං ගවස් සන්ති නැසෙන සම්පත් නැවත නැවත උපයාත බන්න වනු. අපි ගස් කැපුවනං නැවත ගස් හිටවන්නටඕු. අපේ වහල උලු ගෙදර දොර ඒවා කැඩුනනං ඒවා අපි නැවත සකස් කර ගන්න ඕන.ඒවගේ ජින්නම් පටිකරන්තුය කැපෙන විනාස වෙන දේවල්, දිරායන දේවල්, නැවත්ත ප්‍රතිසාංස්කරණය කර නොන් ඒවෙන්වට අලුතෙන් නැත්තන් සකස් කරලක් ගණඩෝල්. දැ කැනඩා වගේ රටවල් වලදි ගහක්ගේයක් කදනවනං ඉස්සෙල්ලාම පෙන්න්න ඕන කොයි ගස්්ටිකද කැපෙන්න්නේ නැත් ඒේටික වට කරලා. ඒ එමනැතම ටක් ගහලා පෙන්න්න ඕන නගරසභාවට මේවා කැපෙනිිනෑක. ඉගට කැපෙනවනං ගස් ප්‍රමාණයක් ඒ ගස් ප්‍රමාණයට ගස් ප්‍රමාණයක් තමන්ගේ පරිසරේ කොහේ යාරි හිටවල පෙන්න්නෝ නඒ හැදිල යම්ප්‍රමාණිකර වැඩුනට පස්සෙේ තමයිෑ තමන්ගේ සැලසුම අනුමත කරලාදේ. ඒවාගේම පරිමිත පාන බෝජනාව හොන්ති තමන්ගේ බෝජනයේ ප්‍රමාණය දැනගෙන පරිහරණය කරන්න නසීමමිතව සම්පත් විනාස කරන්න. බදුරජාණන් වහන්සේ අනුමත කරලනෑ එබගේම ගෘහයක ආයතනයක රටක ප්‍රධානිය සීලවන්ත ව ස්ත්‍රියයක් හෝ පුරුෂයක් ඒ ප්‍රධානත්වේ තබන්නට ඕන ඒවාගේ මෙනි මේ විදියට බුදුරජාණන් වහන්සේ ඒ වනරෝප සූත්‍රයේ ඒවාගේම අගුත්ත්‍රනිිකායේ කුළ සූත්‍රයේ ආදී විධ සූත්‍ර දේශනාවන් වල මේ පරිසරය ඉතාම ලස්සනට ආරක්ෂාකරන්න මේ පරිසරය තිබෙන සම්පත් නිසිලෙස ප්‍රයෝජනය ගණ්ඩ. මේ පරිසරය සුවදායි පරිසරයක්බාට පත්කරන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ වගේම උන්වහන්සගේ චරිතය තුළත් උන්වහන්සගේ ආදර්ශය තුළත් තිබුණා. එතින් මේ උතුම් බුදුමග අනුගමනයකන සත්පුරුස ෞද්ධ පංවතුන්ගේ ම ඉල්ලා සිටින්නේ. ඔබටත් ඔබගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ඇති මේ අනාගත ලෝකයට තිබෙන පරිසරය අපි එක දවස්සකින් කා භාසිනිය කරල විනාස කල්ල යන්නේ නැතුව. මුළු ලෝකැමින්න මිග ප්‍රක්ෂියයාආදී සියලු සත්්‍යයන්ට ජීවත්විය හැකි ලස්සන තැනක් බවට අපිදායාද කල්ල මෙ පරිසරේ ආරක්ෂා කරලා බුදුරජාණන් වහන්සේ දුන් උතුම් ආදර්ශය. අපි තවදුරටත් බෞද්ධ සාාවකයන් හැටියට රැකගෙන ඉදිරියට යමු කියෙන යෝජනාව සීහිපත් කරනොමි පින්වතුන්ට. සාධූ, 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 අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මාණු ශාස්සනාවේ දායකත්වය දරන පින්වතුන්ගේ. අරමුණුස් සහප්‍රාර්ථනාවන් දෙදාස් විසි දෙක වසරේ අප්‍රේල් මස තුන්වනදිනට දෙවන උපන්තිනියයේදී ඇති ඔස්ට්‍රේලියාවේ පදිීංචි දනුලි නතාරාදියනයට ආශිර්වාද කිරීම සඳහත්, දෙදාස් විසි දෙක වසරේ අප්‍රේල් මස විෙක් වන දිනට පරලෝ සැපත්ව, වසර හයක් සපිරෙන ජ.J.M. ගුණපාල ස්වාමි පුරුෂයාටත්, පර්ශවේ පරලව ස පපත් දෙමපියන් ැළු සියලුම යාාතිමිත්‍රාදීන්ටත් පින් අනමෝදන් කර නිවන්සුව පාර්ථනා කිරීම සඳහත් නිරෝෂා සම්පත් කැලුම් ජයනා අනුෂිකා තරදු යනදූ දරුවන්ගේ රැකි රක්ෂා කටයුතු දියුණු වී නිරෝගී චිරජීවනය පාර්ථනා කිරීම සඳහත් සංචලී වෙනුරි නැතුල් ෂෙනුලි චිරතතියන මුුණපුර මිනිබිරියන්ගේ අධ්‍යාපන කට. අධ්‍යාපන කටයුතු සාර්ථක ව යහපත් අනාගතයක් උදාවේවා යන අර්මුණින් යුතුවත් දායිකත්්‍රය දරනවා මිරහවත්ත නාවෙල කොස්ගහවත්ත කැලුම්හි පදිංචි කුසුමාද සිල්වා මහත්මිය. දෙදහස් විසි දෙක වසරේ ජනවාරි මස දාහතර වන දින පරලෝ සැපතු, කෑගල්ලේ අශෝක සෙනවිරත්ත මහතාට සහ, චන්දරා සෙනවිරත්න මහත්මියටත් පෙබරවාරි මසතුන්වනදින පරලෝ සැපත්තු. අඹන් පිටයේ WA අභේරත්ත රියදුරු මහතාට සහ, ගල්කිස් CේB ජසේකර ඉංජනේරු මහතාටත් තෙමවපියන් ඇතුරු පවලේමිය ගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජිීවත්තු සිටින සියලු දෙෙනට නිදුක් නිරෝගී සුවපත්භවය හා ධර්මාමවබෝධය පිණසත් දායිකත්වය දරනවා. ගලි ගමුව නගරය අඹන් පිටිය අග්‍රාහී පදිංචි ඕලා අබේරත්න මහත්මිය. ීට මාසතුනකට පෙර පරලෝ සැපත් වූ පත්මිණි හේමලතා අබේ සිංහමෑනියන්ටත් වසර විසි දෙකට පෙර පරලෝ සැපත් වූ වෛද්‍ය VPS අබේ සිංහපියාණන් ඇතුළු සියලුම මිය ගිය ඥාතීන්ට මෙම ධර්මදානමය කුසල බලයෙන් නිර්වාණ අවබෝධය ැබේවාජයන උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුව දායිකත්වය ධරනවා මාතර බවන්ස් හීහිී පදිංචි හිරන් අබේ සිංහමහතා ඇතුළු සහෝතරියන්. අදින් වසරෙ කොල්හකට පෙර පරලෝ සැපත් ඔො පහ ටොරින්ටන් මහල් නිවාසඒන් අනු නමයෙහි විසූ හෙට්ටිකමගේ කුලරත්න හතා ප්‍රධහනකට. පරලෝසෙපත් දෙමවෝපියන්ටත් ඥාතිමිත්‍රාදීන්ටත් මෙම උතුම් ධර්මදානමය කුසල බලයෙන් වහමහා චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වී ඉක්මන් භවයකදී නිර්වාණවබෝධය ලැබේවා ජන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුජීවත්ව සිටින එම පවලේ ඥාතීන්ටත් දරුවන්ටත් නිදුක් නිරෝගීසුව දීර්ගාශ්ව තුනරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහත් දායිකත්වය දරනවා කොළඹ පහ ටොරින්ටන් මහල් නිවාස පදිංචි ජයවතගෝම ස්කුලරත්නමහත්මිය සහ මහේෂ් ුවන් හි මගේ ta. මාාවතගම සීරා දුන්න අංකෙකසිය හැත්තෑාවෙන් එක නිවසේ පදිංචිව සිටි තම ආදරණීය ස්වාමි පුරෂයා වූ මහා මාර්ගත පාර්තමෙන්න්තුවේ විශ්‍රාමලත් තාක්ෂණ නිලධාරී ආරයෙම් රණතුංග විජේරත්තම හතා පරලෝ සැපත්වී මාර්තු මස තිස්වනදිනට වසරක් පිරීම නිමිත්වෙන් එතුමාට මෙම ධර්මදානයේ පින් අනුමෝදන්වී භවගමන සුවපත්ති උතු මාර්ගඵල අවබෝධය සඳහාම හේතුවේවා යන පාර්ථනාවෙන් යුතුවත් දේශකයණන් වහන්සේට සෙත් පැතීම සඳහත්. ර්මශ්‍රවනය කළ සැමට සසර දුකින් මිදීමට මෙම කුසලේ හේතුවේවා යන ප්‍රර්ථනාවෙන් ජුතුව දායිකත්වය දරනවා, මාාවතගම සීරාදුන්න පදිංචි චන්ද්‍රවතිී මැනිකේ මහත්මිය. කුලියාපිටිය ඉහල වීරඹයේ පදිංචිව සිට දෙදස් විසි දෙක වසරේ මාර්ත මසතුන්වනදින පරලෝ සැපත් වූ සුමලතිනක කළවාරච්චි මහතාට පින් අනුමෝදැන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායිකත්වය දරනවා ගිරිුල්ල බෝපිටිය, මැල්ලවලාන ප්‍රියංකරනිවසේ පදිංචි සුසිලා කළුවාරච්චි සොයිරිය කුසුම් කළුවාරච්චි බිරිඳ සුදර්ශ්‍රී සහ චාරුකායන දරුවන්. දැන් පු්ඥානමෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශකාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. කාරනිික පිින්වත්න ඔබ හැම දෙනාම ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටිය විවිධ වූ උතුම් ප්‍රාර්ථනාවන් හදවත්වල තබාගෙන. වටිනා ධර්මධානමේ පින්කමක් සඳහා ලෝකවාස සැමට ධර්ම ශ්‍රවනය කිරීම සඳහා අනුග්‍රහය උපකාරය දායකත්වේ දැරවා. ඔබ ප්‍රාර්ථනා කළ අයුරුම් ඔබ සිතන අයුරුන්ම ඔබ ඒ බලාපොරොත්තුවෙන අපේක්ෂාවන් ඉස්්ට සිද්ධකර ගන්ට මිය පර්ලෝගේ ඥාතීන්ට පුුණ්‍යම පුුණ්්‍යානුමෝදනවන් පිණිස. නිදුක්නුවිරෝගී ස්ුවය ප්‍රාත්ථනා කරන ඇත්තන්ට නිදුක්නීරෝගී සුවය පිණිස මෙ උතුම් කුසල ශක්ති ඒ කාන්තවසයෙන් හේතුවාසනා වේවා ඒවාගේම ඔබාප සෑම දෙනාටම ලෝතුරා බුදුපියාණන් බහන්සේලා නිවී සැනහි වැඩවදාාරණ සාන්තප්‍රණීත උතුම් ධර්මාාව බෝධය නිර්වාණාව බෝධය පිණිසම මෙය පාරමිතාවන් බවට පත්වීවා කෙලසාදු කෙලපින් අනුමෝදං වෙන්න අපි දෙවියන්ට පින්දෙමු ආකාසටඨාච බුම්මට්ට ආදේවානාගා මහිද්ධිකා පු්ඥන්ත අනු මෝදිවාචిරංරකං තුසාසනං ආකාසටහාචබුම්මට්ට අධවානාග මහිද්දිිකා පුඥන්ත අනු මෝදිతවාචిරංරකං තුදේසනං ආකාసට්టචබුම්මට්ట දිවානාග මහිද්දිික පුඥන්ත අනුමෝදිවා చిරంරකං තුుతං සධති සදු සද සදු සැදහවතුනි ඔබ සවඳන් එම ධර්මානු ශාස්සනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ නීතිවේදී ශාස්ත්‍රපති පූජ්ජපාද බැරගම පියරතන ස්වාමිද්‍රයණන් වහන්සේ. කියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ සාධූ සාදූ. සෙදෙවතුනි ඔපටත් පුළුවන් ස්වදේශය සේවේ ධර්මදේශාවන් සඳහාදායකත්වය ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට අපගේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතයි එකසියහතලිහ. බින්දුවයි එකයි එකයි දෙකයි හයිසියානු හත්තයි එකසිය හතලිහ. ධර්මදශනාව සංයුක්ත තැටියාකෝ කැසට් පටියයක් කඔබට අශ්‍ය නම් මෙම දුරකතනාංකයෙන් විමසන්න අපගේ දුරකතනාංකේ බින්දුවයි එකයි එකයි, තුන් සය හතයි දහයයි අසූ දෙේක බිින්දුවයි එකයි එකයි තුන් සිය හතයි දහයයි අසූ දෙක ඔබට තෙරුවන් සරණයි.